ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනවිරත් මම ශශිකලා කඳුබඩ ආරච්චි ප්‍රථම නවදානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත वारण नियोग्य नतको कुमार गुणरत्न मेथलो पेरटुगामीन हतलिस दिदिनेक अतडंगुवट वैद्यवरेग जातकरोहले मुदल कोल्लेयक मनाप अंक गैसेट केरे मेदिसबे असुनगन्न 7452 दिनेक सटने गुवंतोटे दी पीसीआर परीक्षण मगहरिये राज्य तांत्रिक एक नवे विमल गेन हेलिदरव्वाक ओह इंदु पैसिफिक कमांड रेजिमेंट के हमुदा निलदारी मैतिवारनेट नाम दुन मंगल पार्लिमेंट देशपाल नेट समुदेई අධිකරණ නියෝග නොතකමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල උද්ඝෝෂණයක නිරත වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුළු 42 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය අත්අඩංගුවට ගැනීම සිදු කරන අවස්ථාවේදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර හටගත්තේ ගැටුම්කාරී තත්ත්වයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විසින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ ඇමරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහායි. කෙසේ වෙතත් පොලිසිය ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල විරෝධතාවයන් සිදු කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඊයේ කටයුතු කර තිබුණේ මේ වන විට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් එල්ල වන බව පවසමින් මේ හේතුවෙන් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට අද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. කෙසේ වෙතත් අද දහවල් පෙරටුගාමී පක්ෂයේ ඉහළ පිළිස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමෝ ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙතරමපක්ෂ සංවිධාන කර තිබූ තවත් උද්ඝෝෂණයක් අද ලිප්ටන් වටරෝමේදීද පැවැත්ුණේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමා ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් එම උද්ඝෝෂණයටද පොලිසියෙන් අවසර හිමි වුණේ නැහැ. එෙහිදී පොලිසිය කුමා ගුණරත්න මත්තනගුරු ගැනීමත් සමග උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. Yeah.
අධිකරණ නියෝගයේ නොතකමින් උද්ඝෝෂණය කිරීමේ චෝදනාව මත එම පක්ෂයේ කුමාර් ගුණරත්නන් දුමින්ද නාගමු නීතිඥ නුවන් බෝපගේ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විසින්ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා අපේ උද්ඝෝෂණය පවත්වන්න තීරණය කළේම මීටරයක පරතරයේ තියාගෙන මුඛාවරණ පළඳිමින් විසබීජ නාශක භාවිතා කරමින් ඒ අදාළ ක්‍රමවේද රෙගුලාසි සියල්ලට අනුව තමයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිදහස් කරන්න කියලා දෙවන්ත උද්ඝෝෂණයක් කරා ඒ උද්ඝෝෂණයට ඔය කියන වාරණ නියෝග පොලිසිය මහජන සෞඛ්‍ය සම්බන්ධ මැදිහත්වීම් කිසි දෙයක් කළේ නැහැ පහුගිය කාලේ ප්‍රභූ මලගෙවල් කීපයක් වුණා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ලංකාව ටාවා ඇවිල්ලා කටුනායක ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණය කිරීම ප්‍රතික්ෂේප කරා. එතකොට මේගොල්ලෝ ඔක්කොම බලුකුක්කු වගේ නැට්ට පිටිපස්සේ ගහගෙන හිටියා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා සිය දෙනෙක්ගේ උපරිමයකට යටත්ව රැස්වීම තියන්නත් ඉඩ දෙනවා. වැඩේ කියන්නේ සිය දෙනෙක් දාලා රැස්වීම තියන්නත් ඉඩ දෙන මැතිවරණෙකුත් කැඳවලා තියෙන වෙලාවක අපිට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න බෑ කියලා කියනවා. පොලිසිය කොල්ලු පිටියේදී 22 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තේ උද්ඝෝෂණයක් කළා නෙවෙයි. බස් නැවතුම්පලේ රැඳී සිටිදී තමයි එයාව අත්අඩංගුවට ගත්තේ. එලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගන්න බෑ කියලා කතා කරන්න ගියේ නීතිඥයන්ව අත්අඩංගුවට ගත්තා. අධිකරණ නියෝගයෙන් නිකුත් කළත් නෑ පුරහලේ උද්ඝෝෂණ කරන්න බෑ කියලා. ඒ නිසා අපි ඔය ආණ්ඩුවේ ඕන ප්‍රකාශයකට අභියෝග කරනවා මේ උද්ඝෝෂණයට එල්ල කරපු මර්ධනය සාධාරණීකරණය කරන්න පුළුවන් නම් එන්න අපි ඉස්සරහ. කොළඹ පිටියේ ගාලුපාර සහ අවත ප්‍රදේශයේ උද්ඝෝෂණ ප්‍රතිරෝධ සදාහන් කරන කරමින් කොළඹ කොටුව ප්‍රහේස්වත් අධිකරණය විසින් පැහැදිලිව ආඥාවක් පිටත් කරලා තිබෙනවා. ඒ අධිකරණ නියෝගය මතකා හරිමින් අද දවසේ මේ උද්ඝෝෂණයට පොල් සහභාගී අවස්ථාවේ මේ අධිකරණ නියෝගය පිළිගැනීම විරෝධාභාස පනතක් සම්බන්ධව අධිකරණ න්‍යායික පත්‍රයක්
කොළඹ ජාතික රෝහලේ මුදල් අයකමිවරයාට ව්‍යාජ ගිනියාවියක් පෙන්වා රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකා පලාගිය වෛද්‍යවරයෙක් අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගැනුණා. සැකකරු හඹාගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. සකකාර වෛද්‍යවරයා අද පසරු 1:30ට පමණ ජාතික රෝහලේ මුදල් අයකැමි අංශයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා සේවකයන්ගේ වැටුප් සහ අතිකාල දීමනා ගෙවීම සඳහා තිබූ රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් තිබෙනවා. මුදල් කොල්ල කැමේ නනතුරුව සකකරු ත්‍රිරෝද රථයක නැගී පලා ගොස් ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයේ දෙම පුද්ගලයා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා. එම අවස්ථාවේ ජාතික රෝහල් පරිශ්‍රයේ රාජකාරී නිරතව සිටි රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙනෙකු තවත් ත්‍රිරෝද රථයකින් සකකරු හඹා ගොස් තිබෙනවා. එම අවස්ථාවේ රාජකාරී කටයුත්තක් සඳහා ජාතික රෝහලට පැමිණ සිටි මාතර කොට්ටාෂයේ ළමහා කාර්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියද අදාළ කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සහාය වී ඇති බව පොලිසිය සඳහන් කළා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනා ආධුනික නිලධාරීන් දෙදෙනෙක් වුණත් ඒ අවස්ථාවේදී පිස්තෝලයක් රැගෙන මංකොල්ලකා පලා යමෙන් සිටින සැකකරුවෙකු හඹා ගොස් අත්අඩංගුවට ගන්න කටයුතු කිරීම රාමත්ම ප්‍රශංසනීයයි. පොලිස් ප්‍රති විසින් විශේෂ අගය කිරීමකට ලක් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදීම මේ කාන්තා නිලධාරිනිය කාන්තාවක් වුණත් මේ අවස්ථාවේදී නොබියව ඉදිරිපත් වෙලා මේ සැකකරු මැඩපැවැත්වීමට කටයුතු කරලා මේ සැකකරු අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. සියලුම මුදල් සමග මේ පුද්ගලයා වෙනත් රෝහලකට අනුයුක්තව රාජ කාර්යක්‍රමයෙන් ඉඳලා කොළඹ ජාතික රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට පශ්චාත් උපාධියට යම් පුහුණුවකට පැමිණි වෛද්‍යවරයෙක් හැටියට තමයි අනාවරණය වෙන්නේ. මෙම සැකකරු උදල් මංකොල්ල කෑම සඳහා තනිව කටයුතු කළාද, එහෙම නැත්නම් වෙනත් කාගේ හරි උදව් උපකාර ඇතිව සංවිධානාත්මකව කළාද, ඒ මුදල් මංකොල්ල කෑමට හේතුව කුමක්ද, මංකොල්ල කන්න පෙළඹුණේ වෙනත් කාගේ හරි සංවිධානාත්මක කටයුත්තකටද කියන සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. සැකකාර වෛද්‍යවරයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙනත් රෝහලකට අනුයුක්තව රාජකාරි කරමින් සිට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධිය පුහුණුවක් සඳහා ජාතික රෝහලට පැමිණි වෛද්‍යවරයෙක් බවද පොලිසිය සඳහන් කළා. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසාදමා තිබූ පාසල් අදේර 4ක් යටතේ ජූලි මාස 29 වෙනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලාපිරුම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අද ප්‍රවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. දවසේ පුවත අතිගරු ජනතුමාගෙත් එක්කත් ඊයේ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අපි තීරණය කරා පාසල් නිවාඩු කාලයේ අවසානය සනිටුහන් කරන්න පාසල් නැවත ආරම්භ කිරීම සිදු කරන්නේ පියවර 4කට. එම් පළමු පියවර ජූනි මාසේ 29 වෙනිදා ආරම්භ වෙනවා. එදාට දරුවෝ ඉස්කෝලේ යන්න ඕන නැහැ. අපි ආරාධනා කරන්නේ සියලුම විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට, පාසල් කළමනාකරණ මණ්ඩලවලට ඒ සතිය මුළුමනින්ම වැය කළා තියෙනවා. පාසල විෂ බීජ හරණය කරන්න, කාලසටහන් නවීකරණය කරන්න. දෙවෙනි අදියර දරුවෝ පාසලට රැගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සඳුදා. හැබැයි ඒ ජූලි 6 වෙනිද පාසලට එන්නේ 13 11 පස්වෙනි ශ්‍රේණියේ දූලා පුතාලා විතරයි. මේ දෙවෙනි අදියරේ යනවා ජූලි මාසේ 17 වෙනිදා දක්වා. තුන්වෙනි අදියරේදී පාසලට එන්නේ 12 සහ 10 ශ්‍රේණිවල දූලා පුතාලා. හතරවෙනි අදියර ආරම්භ වෙන්නේ ජූලි 27 වෙනිදා. 3 4 6 7 8 9 ශ්‍රේණින්වල දූලා පුතාලා පාසලට කැඳවගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි සිව්වෙනි අදියර අවසන් වෙනකනොත් පළවෙනි ශ්‍රේණියේ දෙවෙනි ශ්‍රේණියේ පුංචිම පුංචි දූලා පුතාලා පාසලට කැඳගෙන එන දිනය තීරණය කළ නැහැ. එය පවත්නා තත්ත්වයන් එක්ක පාසලට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. 3 4 ශ්‍රේණිය ආරම්භ වුණයින් පස්සේ පාසල් කාලය ආරම්භ වෙන්නේ 7:30 සිට 11:30 දක්වා. පස්වෙනි ශ්‍රේණිය 7:30 සිට 12 දක්වා. 6 7 8 9 ශ්‍රේණින් 7:30 සිට 1:30 දක්වා. පස්වරු 10 11 12 13 ශ්‍රේණින් 7:30 සිට 3:30 දක්වා. උසස් පෙළ දරුවන්ට අගෝස්තු මාසය මුළුමනින්ම ලැබෙනවා අධ්‍යයනය වෙනුවෙන්. අපි උසස් පෙළ විභාගය කල් දමන්නට තීන්දුව කරනු ලැබුවා. උසස් පෙළ විභාගය ආරම්භ වනු ලබන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. ඔක්තෝබර් මාසේ 2 වෙනිදා උසස් පෙළ විභාගය අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට කටයුතු කරන්නේ සැප්තැම්බර් මාසේ 13 වෙනි ඉරිදා.
මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද නිකුත් කළා. අදාළ ගැසට් නිවේදනයට අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා තරඟ කරනු ලබන සමස්ත අපේක්ෂකින් සංඛ්‍යාව 7452ක්. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද දහවල් ප්‍රකාශයට පත් කළා. මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල නම් හා ලකුණු ස්වාධීන කණ්ඩායම් හැඳින්වීමේ අංක සිංහල අකාරාදී පිළිවෙල අනුව සකස් කරන ලද අපේක්ෂකයන්ගේ නම් සහ වෙන් කරන ලද මනාප අංක එම ගැසට් නිවේදනයේ ඇතුළත්. ඊට අමතරව එක් එක් මැතිවරණ කොට්ටාසේ එක් එක් ඡන්ද කොට්ටාස සඳහා වූ ඡන්ද පොල සංඛ්‍යාව සහ ඒවායේ පිහිටීම අදාළ ගැසට් නිවේදනයේ ඇතුළත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත්වීමත් සමග AA දිස්ත්‍රික්ක මට්ටමින් මනාප අංක නිකුත් කිරීමද දිස්ත්‍රික් තේරීම් බාරන ලද හරින් හරහා ආරම්භ වුණා. මනාපාංක ඇතුළත් අදාළ ගැසට් නිවේදනය www.hirunews.lk වෙබ් අඩවියෙන් බාගත කර හැකියි. අදාළ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර තරඟ කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීමද විශේෂත්වයක්. ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද තරඟ කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබනවා. අද නිකුත් වූ ගැසට් නිවේදනය අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් 304ක් තරඟ කරනු ලබන අතර ස්වාධීන කණ්ඩායම් 617ක් තරඟ කරනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 3652 දෙනෙකු තරඟ කරනු ලබන අතර ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තරඟ කරන අපේක්ෂකයන් සංඛ්‍යාව 3800ක්. අද නිකුත් වූ ගැසට් නිවේදනය අනුව වැඩිම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් තරඟ කරනු ලබන්නේ දිගමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් තරඟ කරනු ලබනවා. කොළඹ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 26ක් තරඟ කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 16ක් හා ස්වාධීන කණ්ඩායම් 18ක් තරඟ කරනු ලබනවා. ගැසට් නිවේදනයේ අනුව වැඩිම ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් පිහිටි දිස්ත්‍රික්කයේ ගම්පහ වන අතර එය 1173ක්. කොළඹ දිස්ත්‍රික්කයේ තුල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1168ක්. වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරඟ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර එම සංඛ්‍යාව 924ක්. අඩුම අපේක්ෂකයන් සංඛ්‍යාව වන 152ක් තරඟ කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. වැඩිම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව වන 1785964ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අඩුම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව වන 287024ක් වාර්තා වන්නේ ඉවන්නේ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 17,09209ක්. මේ අතර මැතිවරණය පැවැත්වුන දිනයේ තීරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම යළි හෙට රැස්වන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා. පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන දිනේ කියලා තමන්ට එක එක දින හිතලා ප්‍රචාරය කරන්න එපා. ඒ අය අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා. අපි යම් විදියකින් ওই දිනයක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ. ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න. අපට තියෙන්නේ ජුනි විශ්වෙන්දා වෙනුවට दिन එහෙම නැත්නම් හතර වෙනකොට පොලිමේට හැමෝටම ඡන්දේ දාන්න දෙනවද? එහෙම නැත්නම් ඒ ඡන්ද මධ්‍යස්ථානවල පොලිම් වැඩි කරනවද? එහෙම වැඩි කරන්න ඉඩ තියනවද කියන එක අපි තව සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් තරගෙන අපි කමිෂන් සභාව තීන්දුව කරනවා මොකද කරන්න ඕනද කියලා. හැබැයි ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මැතිවරණය ප්‍රකාශ කළාට පසුව මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි සි නියාමනයක් කොරුදුමල අපි නෙවෙයි ඒ නියාමන ඉදිරිපත් කළා තියෙනවා විශේෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් අපි ඉල්ලලා තියෙනවා ඒවා රෙගුලාසි කරන්න. මොකද වෛද්‍ය උපදෙස් තියෙන්නේ නැවත කොරෝනා වසංගතයක් ඇතිවීමේ අවදානම ඇති වෙනවා නම් ඇති වෙන්නේ මහා දෙවන්ත රැලි පැවැත්වීම. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයේ ඉන්නවා ඒ අයට අසාධාරණයක් වෙනවා කියලා කියනවා දෙවන ප්‍රචාරණ කටයුතු අවම කිරීම තුල. අවම කිරීමක් කිසිම කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. හැමෝටම ගෙයින් ගෙට යන්න පුළුවන් තහනම් කරලා තින්නේ අර බෙර ගාගෙන රතිඤ්ඤා වත්තු කරගෙන 2300ක් යන්නේ ඒක තමයි. තුන් දිනෙකට ගිහිල්ලා හැම්බිලක් දෙන්න පුළුවන්.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සහ ස්වාධීන මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් राज्य सीटिंग व्यापारायत्न प्रसूत अंतवादी जातिवादी खल्ली खंडायम नायक उत्साह PCR පරීක්ෂණයේ මගහැර මෙරටට පැමිණි ඇමරිකානු නිලධාරියා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද හෙළිදරව් කළා. ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මෙහිදී අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ කළා. महिंद देश प्रिय रत्न जीवन हुलुकिरपीटपतट अणुअ चरित रंगदक्वन दिनेम किसी स्वाधीन मेतिवर्ण कोमिसमिक सिंहल पत्र वल कुनुगुडल मठ कीवे श्रीलंका पुद जन पेर मुनट चांद इतकोट एक मेतिवर्ण कोमिसमे सभापति सुलुदेना एक मेतिवर्ण कोमिसमे सभापति रत्न जीवन हुलु कथाकर तोर बेर गु चरित रंग दक्वान मेतिवर्ण कोमिसमे सभापति की नाम अवसान कोविड 19 रोगिया इवर स्वाधीन राजतांत्रिक बलपत्र राजतांत्रिक पैसिफिक कमांड रेजिमेंट के हमुदा निलधारी PCR परीक्षण अमेरिकानुतानापतिकार्यालय තමන් මන්ත්‍රී දේශපාලනයට සම්බන්ධීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ මාතර පිහිටි සිය නිවසේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී.
ස්විස් මහ මැතිවරණ සටනෙන් මම ඉවත් වෙනවා මගේ අංකයට මනාපය ලබා නොදෙන්නේ කියන ඉල්ලීමයි මම මෙතෙන්දි කරන්නේ මම අද ඉඳලා මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගියත් ඊටත් වඩා වේගවත් දේශපාලන ක්‍රියාවලියකට මේ රටේ ජනතාව සමග එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජනපාල වේගයේ පක්ෂයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්න ඉල්ලා ගොනු කර තිබූ පිටසම ශ්‍රේෂ්ඨාධිකරණයේ අද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා. අදාළ පිටසම ගොනු කර තිබුණේ ක්ෂේත්‍රජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු විසින්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනකළු විහාරයේ එල්ටීබී දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන්සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පිටසම කැඳවීම අද පස්වරුවේ සිදු කෙරුණා. එෙහිදී තීරණය වී තිබුණේ අදාළ පිටසම සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමටයි. හැමදාම රණවීර පිටසම මහත්මයා කරේ බලලු ලබා කොස්තර බෑවීම අදත් පොඩි පූසෙක් කියලා තිබ්බ උසාවියට සුප්‍රීම කෝට් එක මේකට අහු වුණ නැහැ. හැමතිස්සෙම රණවීර පිටසම මහත්මයා කරේ ෆේස් එක දුවන එක නෙමෙයි කකුල් මාට්ටු දාන එක සේවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතා පැවසුවේ එක්සජාතික පක්ෂයේ සිටමින් වෙනත් පක්ෂයක සමාජිකත්වයේ දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි. ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අපේ පක්ෂයේ ඉන්න ගමන් තවත් දේශපාලන පක්ෂයක සමාජිකත්වයේ දරන්න බෑ. එයා ස්වාභාවිකව එක්සජාතික පක්ෂයෙන් ඉවත් වීම සිදු වෙනවා. එසේ නොමැති වුණොත් සමාජිකත්වයේ ලබාගත්තු දේශපාලන පක්ෂය කරන අසාධාරණයි. අපිට පෙනී යනවා ඒ අය පෙබරවාරි මාසේ 3 වෙනිදා සමාජිකත්වයේ ලබාගෙන තිබෙනවා. ඉබේම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අහුසු වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ජනපාල වේගයේ පක්ෂයේද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුව හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිුණා. කුමන්ත්‍රණකාරී කකුල් මාට්ටු වැඩපිළිවෙළල් නිසා සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන කර්මන්‍ය කරන්නට ඩීල් දේශපාලඥයෝ කණ්ඩායම කටයුතු කරා. අවුරුදු 26ක් ජනතාවගේ බලයෙන් බලයට එන්න බැරි වෙච්ච නායකයෝ බැලුවා සමගි ජනපාල වේගයේ ගමන නවත්තන්න. සජාතික පක්ෂයේ බහුතරයේ මෙතන තියෙන්නේ 11ක් සුළුතරයට අපි කියනවා ඒ බය ගැනීම වලින් ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන පක්ෂයට ආදරය කරන ආදේශ සභා මන්ත්‍රීවරයෙකුට බය වෙන්නේ නැහැ. අජිත් පදුම්බණ්ඩාර මැතිතුමා කරන එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සමාජිකත්වය අත්විඳීමේ සභා ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප වීමක් කිසිසේත්ම සිදු වෙලා නැහැ. මගේ සමාජිකත්වයේ තහනම් කරපු නඩුව සම්බන්ධව තීන්දුවක් දුන්නේ නැහැ. 14 වෙනිදායි සම්බන්ධව තීන්දුවක් දෙනවා. මේ සිලිකොතේ කියනවා තවත් කොටසක් ඉන්න සමාජිකත්වය අත්හිටවන්නේ කියලා. සමාජිකත්වය අත්හිට වෙනවද නැද්ද කියන එක කතරින් බලාගන්න. හැමදාම න්‍යාය පත්‍රවල තිබ්බේ සමාජිකව බඳවා ගැනීම නෙවෙයි සමාජිකත්වයේ දහනම් කිරීමයි ඉවත් කිරීමයි. ඒකනේ එක්සත් ජාතික පක්ෂයේ මේ தත්ත්වෙපත් උනේ. බය නැතුව ප්‍රවෘත්ති සරස්සලේ දාන්න. සීලකත බාර ගන්නවයි කියලා. ඡන්දෙන් පස්සේ. බාර ගන්න නීත්‍ය අනුකූල தත්ත්වය මොකක්ද? ජනමතය. මෙරට කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වී පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 1057ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 1858ක්. කොවිඩ් 19 වෛරසයේ ආසාදිත වූවෙකු අද හමුවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 1058ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතින් 10 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කුවෙත් සිට මෙරටට පැමිණි පුද්ගලයන් 8 දෙනෙකු සහ චෙන්නයි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 4 දෙනෙකු ඒ අතර වන බවයි. එමෙන්ම ඊයේ කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වූ පුද්ගලයන් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් පිටවෑමත් සමග මෙරට වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබුවන් සංඛ්‍යාව 1057ක් වනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 854 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 522 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකයන් 332 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට මා උපදෙස් ලබා දුන්නා. කොවිඩ් 19 රෝගිය වැළඳිලා රෝහල්වල ඉන්න රෝගීන්ට ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් ලබා දෙන්නට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඒ රෝගීන් වගේම තමන්ගේ ජීවිතය ගැන නොතකා අතුපතු ගාන කම්කරුවන්ට ඒ ළඟට ගිහිල්ලා බෙහෙත් ටික ලබා දෙන හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දෙන ලෙසත් ඒ වගේම කොවිඩ් 19 රෝගීන් එක්ක විශාල කාලයක් වැඩ කරපු සෞඛ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ අයගේ තමන් සේවය කරපු කාලය බලලා මේ රෝගීන් එක්ක ඉතාම සුපෝකභෝගී ලංකාවේ තියෙන හෝටල්වල තමන්ගේ පවුලේ අයත් එක්ක ගිහිල්ලා දවස් දෙකක් නැවතිලා විනෝද වෙලා එන්නට අවස්ථාවක් ලබා දෙන්න කියලා අධිකරු ජනාධිපතිතුමා අපට දැනුම් දුන්නා. රෝගීන් වෙනුවෙන් කටයුතු කරන මේ කාර්ය මණ්ඩලය යම්කිසි විදිහක ඔවුන්ගේ තියෙන මානසික ආතතිය දුරලීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න කියලයි අධිකරු ජනාධිපතිතුමා අප වෙත උපදෙස් ලබා දුන්නේ.
පොහොර සැපයුම් සම්බන්ධව ගොවි ජනතාවට ඇති ගැටලු වලට වහා විසඳුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී යලකණ්ඩේ වගා කටයුතු ආරම්භ වීමත් සමග පැනන ගී තිබෙන පොහොර ගැටලුව පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම පොහොර ගැටලුව සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් විසඳුම් සෙවිය යුතු බවයි. වී සඳහා ඉහළ මිලක් ලැබීමත් සමග ගොවීන් වැඩි වශයෙන් වී වගාවට යොමු වී සිටීමත් කෘෂි ආනයන සීමා කිරීමත් මෙම පොහොර ප්‍රශ්නයට මුල් වී ඇති බව මෙහිදී අදාළ නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් රසායනික පොහොර භාවිතයට යොමු වී සිටින ගොවීන් ක්‍රමානුකූලව කාබනික පොහොර භාවිතය සඳහා යොමු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බවයි. එම සාකච්ඡාවට එක් වූ උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය පෙන්වා දී ඇත්තේ උතුරු පළාතේ බොහෝ ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු සිටින අතර ඉන් ලැබෙන අස්වැන්න ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක අයුරින්ද ඉහළ තත්ත්වයක පවතින බවයි. සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලු වලින් නිදහස් වීමට හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝක වෙළඳපළේ කාබනික පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් සොයා බැලීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබෙනවා. 2012 වර්ෂයේදී වෙලකඩ බඳුනාගාරයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරන ලෙසට පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහතා තමන්ට බලපෑම් කළ බව පොලිස් ශේෂ්ඨ බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා පවසනවා. ඒ දේශපාලන පරිගණීම් පිළිබඳ විවර්ෂණ කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් 2012 නොවැම්බර් 9 වන දින වැලිකඩ වන්දනාගාරයේ වෙඩිතැබීමේ සිද්ධිය තමන් දැනගත්තේ රූපවාහිනියෙන් බවයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා එම කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. 2015 වසරේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ව කැඳවා වැලිකඩ වෙඩිතැබීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට සාක්ෂිකරුවන් ප්‍රකාශ ලබා දී තිබෙන පැවින් ඒ අනුව ඒ පිළිගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට උපදෙස් දුන් බවට පවසන ලෙස තමාට උපදෙස් දුන් බව සඳහන් කළා. ගෝඨාන යන්න කිව්වේ ලෙස එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍යංශ කමිටු හමුවේ ප්‍රකාශ කරන ලෙස පැවසූ පොලිස්පතිවරයා මං ෂේප් කරන්නම් ලෙසද වැඩිදුරටත් කියා සිටි බවත් තමන් එවෙලේම ඒ ප්‍රතික්ෂේප කළ බවත් සාක්ෂිකරු පැවසුවා. තමාවන් කනිෂ්ඨ නිලධාරියෙකුට ආරක්ෂක ලේකම් තනතුර දරන්නෙකු කතා කළා යයි පැවසීම පවා විශ්වාස කළ නොහැක්කක් බව සාක්ෂිකරු කොමිසමට පැවසුවා. ඒ අනුව 2015 අප්‍රේල් 28 වෙනි දින වැලිකඩ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත ගොස් සත්‍ය තොරතුරු පවසා සිටි බව සාක්ෂිකරු පවසා සිටියා. පෙන්වදුනේහි ප්‍රතිපලයක් ලෙස උසස් වීම ඇතුළු කිසිදු තනතුරක් තමන්ට හිමින වූ බවයි. වැලිකඩ බන්ධනාගාරයේ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ තමා මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වෙලිසුදාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරතව සිටි බවත් වෙඩිතැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් තම සහායක නිලධාරීන් දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු නොකළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. 2015 මැයි 7 දින තමන්ට මද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ සිට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පුස්තකාලයට ස්ථානමාරුවක් ලැබුණු බවද නියෝමල් රංගජීව මහතා ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නා. එම කාල සීමාව පූජිත් ජයසුන්දර මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අතර පොලිස්පති ධුරයට තරඟයක් පැවති බවත් තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සාක්ෂි ලබා නොදීම හේතුවෙන් පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට පත්වීමෙන් අනතුරුව තමාගෙන් පළිගත් බවත් සාක්ෂිකරු පැවසුවා. කොමිසම වැඩිදුරටත් විමසා සිටියේ තමන්ට දේශපාලන පළිගැනීම් සිදු වූයේ කාගෙන්දයි කොමිසම හමුවේ හෙළි කරන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානියා බේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න යන අයද තමාගෙන් දේශපාලන පළිගැනීම් සිදු කළ බව ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවා. ඒටීඑ සමාගමේ ලියාපදිංචිය පිළිබඳව වසර ගණනාවකට ඉහතදී කරුණු හෙළවිය තත් මහබැංකුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව අද අනාවරණය වුණා. ඒ ඒටීඑ සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ ආයතන ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීමේදී ඊටීඅයි සමාගමේ අක්‍රමිකතා සහ අයතා ක්‍රියා පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තු වැඩබලන අධ්‍යක්ෂ ජගත් ප්‍රියන්ත ගමලත් මහතායි. එහිදී මූල්‍ය සමාගමක වාර්ෂික ලියාපදිංචි කිරීමේ බලපත්‍රය ලබා දීමේදී සිදුවන්නේ මුදල් අය කිරීම පමණක්ද එසේත් නැත්නම් ඊට වඩා අධීක්ෂණ මට්ටමකින් මහබැංකුව ඒ පිළිබඳ යමක් සිදු කරන්නේදයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරුවෙන් ප්‍රශ්න කර සිටියා.
ඊට පිළිතුරු ලෙස වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මුදල් ලබාගෙන වාර්ෂික බලපත්‍රය අලුත් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ විශේෂ නිර්දේශයක් තිබේ නම් ඒ පිළිබඳ සලකා බලන බවයි කොමිසම නැවතත් විමසා සිටියේ යම් මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුත්තක් සිදු කරගෙන යන අවස්ථාවේදී කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් වාර්ෂික බලපත්‍රය නැවත ලබා දීමේදී කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්නයි සාක්ෂිකරු පෙන්වා දුන්නේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ විශේෂ දැනුම් දීමක් නොමැතිනම් වාර්ෂික බලපත්‍රය ලබා දෙන බවයි මූල්‍ය සමාගම් ලියාපදිංචි කර අදාළ වාර්ෂික බලපත්‍රය ලබා දීමේදී එම සමාගම් අනුගමනය කළ යුතු කොන්දේසි ගැන සඳහනක් ලියාපදිංචි සහතිකයේ නොමැති බව එහිදී කොමිසම මහමුවේ අනාවරණය වුණා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ආරම්භ කළේ 1979 වසරේ දෙසැම්බර් මාසයේ වුවත් ETI මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවී 1985 වසර දක්වා සිය මූල්‍ය කටයුතු සිදු කරගෙන ගොස් ඇති බවද කොමිසම මහමුවේ අද අනාවරණය වුණා මෙහිදී ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සඳුන් සේනාධිපති මහතා කොමිසමේ නිල්ලා සිටියේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නුදුරු දිනකදී ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව කොමිසම දැනුම් දුන්නා. මේ ETI ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් වූ මුදල් ලබා ගැනීමේ බලපත්‍රය හිමි කරගන්නේ 1990 වසරේ දෙසැම්බර් මාසයේ. ඒතර ඒ දක්වා වසර 11කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිසිං ආයතනයේ බලපත්‍රයක් රහිතව තම තැන්පත් කරවන්ගේ මුදල් තැන්පත් වශයෙන් ලබාගෙන තින්නේ. නමුත් මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් අරගෙන නැහැ. මේ වෙනකොට අපිට බලපෑම් කරන අධිකරණයේ නඩුව ඉවත් කරගත්තොත් අපි සහන දෙනවා. අපි කැමති ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිතුමාගෙන් අපි අහනවා මොකද තැන්පත් කරන දෙන සහනය? වසර ගණනාවක සිට නිසි විසඳුමක් නොමැති කැලිකසල හේතුවෙන් අවලස්සන වී ඇති බදුල්ල නගරයේ දුක්බර කතාවයි මේ. මේ දෙවන රාජසිංහ රජපාලන සමයේ බදුල්ල ප්‍රදේශයේ අලංකාරය තවත් වැඩි කරමින් ඉදව තිබූ බදුල් වැවයි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම වැව වටා තුරඟ තරඟ පැවති බව සඳහන්. එවන් අතීතයකට හිමිකම් කියන බදුල් වැවට අද වන විට අත්ව ඇති ඛේදනීය ඉරණමයි මේ. දශක කිහිපයකට පෙර පැවති ඒ අලංකාර වැව වෙනුවට අද එහි ඇත්තේ දුගදහමන කසල අංගණයක්. දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් බදුල්ල නගරය මෙම කසල අංගණ හේතුවෙන් අදවන විට පාරිසරික ගැටලු රැසකට මගපාදමින් සිටිනවා. බදුල්ල නගර සභාවේ මෙම කැලිකසල අංගණය පිහිට ඇත්තේ ප්‍රධාන පාසල් පහක් හා රජයේ ආයතන විශාල ප්‍රමාණයක් සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන වින්සන් රයිස් ක්‍රීඩාංගණයද මැදි කොට ගනිමින්. බදුල්ල නගරාධිපතිවරයා සඳහන් කළේ මෙම කැලිකසල අංගණය තුලින් බදුලොයට එකතු වන අපචලය පාලනය කිරීම සඳහා මෙවන විට එම ජලය පොම්ප මාර්ගින් එක්රස් කර ගනිමින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා යොදාගෙන ඇති බවයි. බදුල්ල මහනගර සභාවේ අපට ඉඩමක් නැහැ මේ කසල විධිමත් විදියට බැහැර කරන්න. ඒ නිසා අපිට පිහිටපතන්න වෙනවා වෙනත් භූමි තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ඒ අනුව අපි ඉඩම් කීපයක් බැලුවා. නමුත් ඒ පළාත්පාල ආයතන ඒ ප්‍රදේශවාසීන් අපට විරුද්ධත්වය දක්වනවා දැඩි ලෙස. නමුත් අපිට දැඩි තීන්දුව වලට ගිහිල්ලා බදුල්ලේ මේ කසල කන්දටත් අපි විසඳුමක් ගන්න බලාපොරොත්තු වෙනවා. වසර ගණනාවක සිට රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් බේට විසඳුමක් ලබා දෙන මුවාවෙන් විදේශ සංචාරකල නමුත් මෙතෙකීට ස්ථිරසාර විසඳුමක් ලැබී නැහැ. මෙතන මුලින් තිබුණේ ඉතා මනරම් වැවක්. මේ වැවේ පතුලේ ඉඳලා අඩි 15ක 20ක වගේ කුණු දැන් මේකට පිරීලා තියෙනවා. නමුත් මේ ඉතිහාසයේ පුරාවටම පාලනය කරන කණ්ඩායම් අසමත් වෙලා තියෙනවා. මේ කුණු කන්ද මෙතෙන්ට නොපිරෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදන්න. මෙම කසල හේතුවෙන් බදුලු නගරය තවදුරටත් මහත් පාරිසරික හානියකට ලක්වන අතර එය ඉදිරියේදී වළක්වා ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. කැමිනට් අමිතවරු ඉන්න මන්ත්‍රීවරු ඉන්න කෙසේකෙනෙකුට කිව්වට කිසිම ප්‍රයෝජනයක් නැහැ. දවල් බත් කරන් බත් කන්න බෑ මැස්සවන පොඩි ළමයි පරිශාසනීප වෙනවා. කාට කිව්වත් ඔය දෙම තමයි. ඒ ඉතින් දේශපාලන කාර්ය හැම එක්කෙනෙම කියනවා. ටිකක්වත් විසඳෙන්නේ නැහැ කියලා කියලා එපා වෙලා තියෙනවා. ඉස්කෝලේ තියෙනවා, එතන ග්‍රවුන්ඩ් එක තියෙනවා, උතර පල්ලිය තියෙනවා. ඔය ගුරුවරයන් වයින් ඔතනින් අයින් කරත් හොඳයි කියලා මම හිතනවා. කාට වතුරෝ කාණි තමයි ඔක්කොම ඉන්නේ. හරි ගඳයි ඔක්කෙන් යන්නේ නැත් බෑ. නගරාධිපතිලා ඇවිල්ලා අයින් කරලා මේක අදන්නම් කියලා කිව්වා. ඒක තවම ඇදුවෙන්නේ නැහැ. මේක ලස්සනට තිබ්බ නගරයක්. Rata Vata Hero.
අග්‍රමත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ශාස්ත්‍රය නියෝජනය කරන සංගම් කිහිපයක නියෝජිතින් අතර හමුවක් අද අග්‍රමත්ය නිල නිවසේදී පැවැත්ුණා. එෙහිදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදු වූ ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අවධානය යොමු වෙත වෙනවා. ගල්කිස්ස වෙරළ තීරයට කැලිකසල ගොඩගැසීම සහ මුහුදු සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු නියෝජිතින් මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාද අද පැමිණි අතර එෙහිදී ඉදිරි පරීක්ෂණ සඳහා ජල හා වැලි සාම්පල් රැගෙන යාමට ඔවුන් කටයුතු කළා. මාතර මිරිස්ස ප්‍රදේශයේදී අපරාධකල්ලි සමාජික සංශයන් සුද්දාට වෙරිත බිමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11වනිදා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියෝග කර තිබෙනවා. පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාංශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ 4 වෙනි සහ 5 වෙනි ස්ථාන හිමි කරගත් නියුන් සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. I did not murder. They are here to assassinate us. COVID-19 වෛරසයේ අවදානමද නොතකමින් Black Lives Matter ලෙස විරෝධතා මාලාවක් පසුගිය මාස 25 වන දින ඇමරිකාවේ මිනිසෝටා ප්‍රාන්තයෙන් ආරම්භ වූයේ පොලිස් නිලධාරියෙක් නිරායුධ කළු ජාතික පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීමම මුල් කරගෙනයි. ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති අදාළ පුද්ගලයා ඝාතනය වීමත් සමග ඇමරිකාවේ 13% තරම් සුළුතරයක් වූ කළු ජාතිකයන් සමග ලොව රටවල් රැසක් අත්වැල් බැඳගත්තේ වර්ගවාදයට එරෙහි සටන ආරම්භමින්. පොලිසිය ක්‍රූරත්වයේ හමුවේ මිනිසෝටාහිදී මහමග ජීවිතයට සමුතුන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිත අතර මහජන අනුස්මරණයට හූස්ටන්හි කතෝලික දේවස්ථානයක මෙවැනි විට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබෙනවා. ඊට දහස් සංඛ්‍යාත ඇමරිකානුවන් එක්ව සිටියේ මේ අයුරින්. ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතික තරුණයා ඝාතනය කළ මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ ඩෙරෙක් චාවින් පසුගියදා අතරගුවට පත් වූයේ මිනි මැරීමේ චෝදනා යටතේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට නියම වී ඇති අප මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.25කට අධික බවයි. තවමත් ලොව පුරා රටවල් රැසක ජනතාව ඇමරිකානු පොලිසියේ අතනොමාතික ක්‍රියාවලට විරෝධය පාමින් උද්ඝෝෂණවල නිරත වෙනවා. මෙක්සිකෝවේ ක්‍රියාත්මක විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබුණේ මේ අයුරින්. විරෝධතාවලට මැදි වූ වයස අවුරුදු 15ක දැරියකට මෙක්සිකෝ පොලිසිය පහර දෙන අයුරුයි මේ. ජෙරුසලම් හි 32 වරදී ඔටිසම් තත්ත්වෙන් පෙළුණු පලස්තීන වැසියෙකුට පොලිසිය වෙඩි තැබීම හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හිදී පොලිසියට විරෝධය පා උද්ඝෝෂණ පැවැත්වෙන්නේ මේ අයුරින්. වර්ගවාදයට මැදිව ජීවිතයට සමුදුන් පුද්ගලින් අනුස්මරණය කරමින් ලොස් ඇන්ජලීස්හි සාමකාමී විරෝධතාවන් පැවැත්වෙනවා. රාත්‍රී 9:55ට.